ජනාධිපතිවරණ පනතේ සඳහන් වන ආකාරයට කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ අපේක්ෂකයාගේ නම හා සලකුණට ඉදිරියෙන් ඇති කොටුවේ එකේ ඉලක්කම සටහන් කිරීම. ඒ වගේම කිසියම් අපේක්ෂකයෙකුට මනාප සලකුණු කිරීමට අදහස් කරනවා නම් දෙවන මනාපය දෙකේ ඉලක්කම සටහන් කිරීමෙන්ද තුන්වෙනි මනාපය තුනේ ඉලක්කම සලකුණු කිරීමෙන්ද ලබා දෙන්නට පුළුවන්. ඡන්දේ භාවිත කරන්න තියෙන්නේ පනතේ සඳහන් වෙන්නේ එකේ ඉලක්කම කියලා. මේ එකේ ඉලක්කම වෙනුවට යම් කිසිවෙක් කතර සලකුණු යෙදන්න අදහස් කරනවා නම් ඒ ඡන්දයත් මේ ඡන්ද විමසීමේදී වළංගු ඡන්දයක් හැටියට පිළිගන්න. සලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිරීමේදී ප්‍රතික්ෂේප වීමට බලපාන හේතු. කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති විට. ඒ කියන්නේ ඡන්ද පත්‍රිකාවේ කිසිම කොටුවක කිසිම සලකුණක් නැති විට. එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට. එකේ ඉලක්කම හෝ එකේ ඉලක්කම් දෙකක් එකේ ඉලක්කම සහ කතරය එවැනි අවස්ථා. එක් අපේක්ෂකයෙකුට එක සහ තවත් අයෙකුට කතරේ සලකුණු කර ඇති විට. එවිටත් ඡන්දම දෙකක් දීලා තියෙනවා. දෙවෙනි මනාපය හෝ තුන්වෙනි මනාපය පමණක් සලකුණු කර ඇති විට ඡන්දය ප්‍රකාශ කළ නැති විට. ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇතනම් හෝ ඇඳලා තියෙනවනම් තමා කැමති අපේක්ෂකයාට ඡන්දය කතර සලකුණෙන් ලබා දුන් පසුව මනාප ලකුණු කිරීම සිදු කරන්න හැකියාවක් නැහැ. කතරේ සමග දෙක හෝ තුන මනාප ලකුණු කරලා තියෙනවනම් මුළු ඡන්ද පත්‍රිකාවම අවලංගු වෙනවා. අපි කතරේ සලකන්නේ එක වෙනුවට යොදන ලකුණක් හැටියට. එක දෙක තුන කියන අංකවලට වඩා ඡන්දය සහ මනාප සලකුණු කරලා තියෙනවනම් ඒ ඡන්ද පත්‍රිකාවත් අවලංගු වෙනවා.